සිද්ධ වෙනවා කියලා. ඒකට ගණිතෙදි කියනවා ස්පර්ශ මුඛයක් කියලා. හරි. දැන් මම 2013 අවුරුද්දේ උගන්වනකොට 2013 11 ට උගන්වනකොට ගම්පහ ක්ලාස් එකේ දැන් ස්පර්ශ මුඛ ගැන පැහැදිලි කිරීමක් කරනවා. ස්පර්ශ මුඛ ගැන පැහැදිලි කිරීම දැන් පට්ටේට මම කරනවා බෝඩ් එකේ. හරි. දැන් මම එක හොන්තරම බෑග්බඩට දැමේ උගන්වනවා වගේ බැහැලම උගන්වනවා. අතන බණ්ඩාරනායක එකෙක් එහෙම තට්ටු කරා මේ ඩ්‍රෙස් එකට. දැන් උගන්වද්දි මට එහෙම තට්ටුවක් මාරා මාරුයි. එදාම් පන්තියට හැරලා ඇහුවම පන්තිය හැරලා බැලුවම එයා කිව්වා මේ විභාගෙට ඕවා ඕන නැද්ද ඕන නැහැ නේද කියලා හිනා වුණා පන්තිය අය. විභාගෙට මේ ඕන නැහැ නේද කියලා. ඊට පස්සේ මම ළඟට ගිහලා වෙයි කියලා නිලන්ත ජයසූරිය අහලා තියෙනවද? එයා කිව්වලු මේ අවුටර් සිලබස් කියලා මේ ස්පර්ශ මුඛ. හරි. දැන් නිලන්ත ජයසූරිය කියන්නේත් මං වගේම ප්‍රබල ගුරුවරයෙක් ඒ කාලේ. හරිද? එතකොට එයාට යම් මතයක් ළමයට දාන්න පුළුවන්. යම් එහෙම පුළුවන් නේ. එයාට යම් මතයක් දාන්න පුළුවන් ළමයින්ට. එයාගේ එයා දාන්න මතය ළමයි පිළිගන්නවනේ. එතකොට දැන් මං මේක ගන්නද්දී පන්තිය පැහැදිලි කරද්දී දැන් කට්ටිය පන්ති සද්ද ඊට පස්සේ දැන් මේක අවුට් ඔෆ් සිලබස්. ඊට පස්සේ හෑන්ඩ් බිල් එක ගහුවා මම සිලබස් එකේ නැද්දේවල කරන ළමයිගේ කාල නාස්ති කරනවා කියලා ගම්පහ හෑන්ඩ් බිල් එක ගහුවා. බලපන් ටියුෂන් කියන්නේ මාරයි නේ බා. හරිද? ඒකනේ හෑන්ඩ් බිල් එක ගහුවා දැන් මම භෞතික විද්‍යා ගුරුවරයෙක් මගේ අනියම් සම්බන්ධතාවයක්වත් ඔෆිෂල් සම්බන්ධතාවයක්වත් නැහැ. මම තනියම උගන්වන්නේ. රසායන විද්‍යාවෙත් එහෙමයි. හරි මම තනි මිනිහා ඉච්චරයි. හරිද? මම තනියම මගේ වැඩ ටික කරන්නේ. ඒතර හෑන්ඩ් බිල් එක ගහුවා අවුට් ඔෆ් සිලබස් උගන්වනවා කියලා රුවන් දර්ශන වැඩ කරා. හරි 2013 A level. හරි ඔයි කාලෙ වෙච්ච දේවල් මේ අතීතෙ වෙච්ච දේවල්. ඔය මම අවුට් ඔෆ් සිලබස් උගන්වන්නේ නැහැ. මාර සීනියක් තියෙනවා මේ 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 ස්වභාව ධර්මයා. හරිද? දැන් මේක අවුට් ඔෆ් සිලබස් කියලා මේ ඉගෙනීම නැහැ නේ. දැන් මමයි එනොත් මම ඉගෙනුවා. මම ඉගෙනුවා දැන් ගුරුරු ගන්නන්නේ. ඔයාල බලන්න 2013 පියවර එක සම්පූර්ණයෙන්ම අවකලනය ගන්න තියෙන්නේ ස්පර්ශ මුඛවලි. එතන සම්පූර්ණයෙන්ම ගන්න නිර්මාණය කරලා තියෙන්නේ ස්පර්ශ මුඛවලි. මාරයිනේ වන් ඒවා. ඊට පස්සේ අර hina වෙච්ච උන්ට උනුත් එක්සැමිනිය බලන්න කි අම්මට ස්පර්ශ මුඛ. මතක් වෙන්නේ නැති රැවුල දින කොට එකෙක් නේවා. ඈ ස්පර්ශ මුඛ නෑ ඉල්ල තියෙන්නේ. ඇයි යන්නෙම ගන්න හදන්නනේ. ගහන ගත්තකෝ බඩුව තමයි ස්පර්ශ මුඛ. උඩ මතක් වෙන්නේ නැදනේ තට්ටු කරපු ඒවා. හෑන්ඩ් බිල් ගහපු ඒවා. ඊළඟටදී මතක් වෙන්නේ නැදී. හරි. එහෙම තමයි මේ ෆීල්ඩ් එකේ හැටි. ස්පර්ශ මුඛ. අද පැහැදිලි වෙන්නේ නැහැ ඒක. තව ඉස්සරහට අපිට මේක ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ස්පර්ශ මුඛයක් මේ තේරුම්න්න මේ වර්ණ මාර ලස්සනයි. ඒතර 2007 මම වුණාදී මොනවද ශේෂ ප්‍රමේය නැවත නැවත භාවිතා කිරීම. හරි. ශේෂ ප්‍රමේය නැවත නැවත භාවිතා කිරීම කියන එක දැන් මම තමයි ඉදරම අලුත් ගුරුවරයානේ 2005 ඒක මම වුණාදී කවුද අපේ මගේ හොඳ යාළුවා දුෂ්‍යත් මහපොත්ගේ මගේ මිත්‍රයා. හරි. ඇත්තට හොඳ යාළුවෝ. කතා කරනවා මෙසල ඇමරිකාට ගිහලා යන්නට එන්නේ ඉතින් යනකල මම කතා කරලා ගියා මම මෙහෙම යනවා කියලා. ඉතින් මේ හොඳ යාළුවා. ඒ කලේ කිව්වා මෙහෙම වැද්දෙක් ඇවිල්ලා වැද්දා කියලා කිව්වේ මට. මට ෆීල්ඩ් එකේ කිව්වේ වැද්දා කියලා. රැවුල වල කොණ්ඩේ වල අමුතු විදිහට නේ මම සෙරිපු දන්නෙත් නෑ දවස්වල. සෙරිපු දන්නේ නෑ. මම දන්නත් සෙරිපු දන්නේ නෑ. හරි. නෑන් ඩෙනිම ගහගත්තා ටී ෂර්ට් එක ගහගත්තා. ක්ලාස් එකේ නේ සෙරිපු දෙයක්වත් නැතුව. පල්ලේ දෙමව්පියෝම hina වෙනවද දන්නෙත් නෑ. මම වාහනේ බැහැලේනේ සෙරිපු දෙයක්වත් නැතුව. සෙරිපු දාලේ මුකුත් නෑ. නිකන් එනවා ක්ලාස් එකට. ඇහිලා උගන්වනවා පැය 12ක් විතර. හරි. ඒතර කිව්වේ වැද්ද කියලා. එනේ වැද්දෙක් කියලා කිව්වේ. දුෂන්ත කියලා කිව්වා පන්ති වැද්දෙක් ශේෂ ප්‍රමේය නැවත නැවත පිස්සු කිල්නවා කියලා. විභාගෙට තියෙනවා ශේෂ ප්‍රමේය නැවත නැවත භාවිතයෙන් වැද්දව මතක් වෙන්නේ නැති නේබා. ශේෂ ප්‍රමේය නැවත නැවත භාවිතයෙන් විශ්දාන කියලා ගානේ තියෙනවා. මේ හැම දෙයක්ම මගේ වෙලාවට රටව සිද්ධ වුණේ. ඒ කියන්නේ අර මම තනියම යන ගමනේදී සමහ ධර්මය උදව් කරා. ස්පර්ශ මුඛ දෙම්මා. ස්පර්ශ මුඛ දෙම්මා විභාගෙට.